Aku ya dia orang Google ini. පහළස්තෙනි පාරමිතේ අපි දත්ත නිරූපණය හා අර්ථ කථන ලේසි පාඩමක් කියන්නකො. පහළස්තෙනි පාරමිතේ දත්ත නිරූපණය හා بس ايه පුතේ, එතකොට ඔයාලගේ පොතේ මුලින්ම මේ කියන පන්ති ප්‍රාන්තරයක සීමා හා මායිම් කියන්නේ මොනවද කියන ඊළඟට අපි අපිට කතා කරන්න තියෙනවා මේකේ ජාල රේඛය, සංඛ්‍යාත බහුවශ්‍රය, ඊළඟට චතුර්ථක හා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒකදවස ඔක්කොම කතා කරන්න බෑ. අපි ඉස්සෙල්ලා පොතේ පන්ති ප්‍රාන්තරයක සීමා හා මායිම් කියන්නේ මොනවද කියලා ටිකක් මතක් කරගෙන ඉමු. 10 පන්ති, 9 පන්ති එක ලොකු දෙයක් නෙවෙයි. සීමා මායිම් පන්ති ප්‍රාන්තරයක සීමා හා මායිම් පොඩි උදාහරණයක් විතරක් දෙන්න යන්නේ ලොකුවර කියන්නේ අපි කොහොමද. අන්තරය බලයි 10 මේ කියන අන්තිප්‍රාන්තර වල ඔයාලට තේරෙන්න ඕනේ පන්ති ප්‍රාන්තර දෙකක් අතර පරතරයක් නැහැ. මේ ඉවර වෙන එකෙන්ම මෙතනත් පටන් ගන්න ඕනේ. මේ දෙන්න සමාන වෙන්න තියෙන්නේ ඉවර වෙන එකෙන්ම පටන් ගන්න ඕනේ. එතකොට ඔහොම දීලා තියෙනවා නම් පන්ති ප්‍රාන්තර අපි ඒකට කියනවා මේ පන්ති ප්‍රාන්තරයේ මායිම් දීලා තියෙන්නේ. මායිම් එතකොට මායිම් සහිත පන්ති ප්‍රාන්තරයක් තමයි මේ ඉවර වෙන එකෙන්ම පටන් ගන්න. ජාති දෙකක් නෑ. මේ අපි ගත්තොත් මෙන්න මේ බලමු ඉවර වෙන එකෙන් පටන් ගන්න නැති එක අන්තිතාන්තරයයි සංඛ්‍යාවයි. මම ගන්නවා බලමු 11 19 20 29 30 39 ඔයාලට පේනවන පුතේ මේකේ වෙනසක් තියෙනවා. මේක ඉවර වෙන එක නෙමෙයි මේක පටන්. එකක වෙනසක් තියෙනවා නේ. එතකොට කොහොම වෙනසක් ඇතුව යනවා නම් මේක එකක වෙනසක් ඇතුව විතරයි යන්නේ. යනවා නම් අපි කියනවා මේ දීලා තියෙන පුතේ පන්ති සීමා කියලා. සීමායි මායිමයි මාරු කරන්න එපා. අපි ගමුකෝ දැන් අපේ ඉඩම් දෙකක මායිමක් හිතන්න. එතකොට දැන් ඉඩම් දෙක වෙන වෙන මායිම කම්බියටක් හරි දාප්පයක් හරි
මොකක් හරි එකයිනේ තියෙන්නේ පුතේ. අපි දාපියක් ගන්න ඒගොල්ල දාන්නට ගියා, තව දාපියක් ගන්න එම මායින් නැන්නේ එකයි තියෙන්නේ. එතන මායිමක් නම් එකයි තියෙන්නේ. ඉවර වෙන එකෙන් පටන් ගන්න. මේක ඉවර වෙන එකෙන් පටන් ගන්න නැත්තම් අපි කියනවා සීමාවක් තියෙනවා. හරිද? එතකොට මේ වගේ සීමා සහිත පන්ති ප්‍රාන්තරයක් තිබ්බොත් අපි මේ කරන්න යන ජාල රේඛයේ ඊළඟට සංඛ්‍යාත බහුවස්ත්‍රයේ සමුචිත සංඛ්‍යාත වක්‍ර අඳින්න බැහැ. එතකොට අපි ඒකේ මේ වගේ සීමා දුන්නොත් ඒක පන්ති මායිම් වලට හරෝල ඉවර වෙලා තමයි මේක අඳින්න ගන්න. හරිද? ඒක තමයි කියන්න තියෙන්නේ. 9 පන්තියේ කියන දැනුම පොඩ්ඩක් මතක් කරගන්න. දැන් මම කියන්නේ ඇත්තටම මේ පන්ති ප්‍රාන්තර අතර වෙනසක් නොමැති මේ පහත ආකාරයේ පන්ති ප්‍රාන්තර වලට අපි කියනවා මායිම් සහිත පන්ති ප්‍රාන්තරය කියලා. මේ උදාහරණය කියන්න හදලා. හරිද? එතන පන්ති ප්‍රාන්තර අතර වෙනසක් කියන මේ වගේ එකකට අපි කියනවා සීමා පන්ති සීමා සහිත පන්ති ප්‍රාන්තරයක් කියලා. එතන ඒ සීමාවන් සහිත පන්ති ප්‍රාන්තරයක් අපිට ඕනනම් පුළුවන් මායිම් දාලා නැවත සකස් කරන්න. හරිද? එහෙනම් අපි මෙහෙම ලියමුද? අරුම මාතෘකාව ලියවනකොට කියන්නේ ඒ කියන්නේ පන්ති ප්‍රාන්තර අතර වෙනසක් නොමැති පහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්ති පහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්ති මායිම් සහිත සංඛ්‍යා ව්‍යාප්ති නම් වේ. මායිම් සහිත සංඛ්‍යා ව්‍යාප්ති නම් වේ. එහෙම කියලා පුතේ මේ මෙන්න මේ පැත්ත එක විතරක් අහන්න. මෙයා විතරක් අහන්නේ. ඊළඟට පුතේ යටිල් නියම පන්ති ඊළඟ කරන පන්ති ප්‍රාන්තර අතර දැන් ගොඩක් කලින් මේක වෙනස එකයි පුතේ. එකක වෙනසක් නෙදී ඉන්නේ. එකක වෙනසක් ඇති එකක වෙනසක් ඇති පහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්ති පහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්ති පන්ති සීමා සහිත පන්ති සීමා කියන්නේ සීමා සහිත සහිත සංඛ්‍යාත ව්‍යාප්ති නම් වේ. සංඛ්‍යා ව්‍යාප්ති නම් වේ. කියලා මේක ලියන්න උදාහරණයක් විදිහට මේක ලියන්න.
හරි. ඊට පස්සේ අපි යටිලියම් පුතේ මෙහෙම. ඉහත යටිලියම් පුතේ මෙහෙම. ඉහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්තියක් ඉහත ආකාරයේ සංඛ්‍යා ව්‍යාප්තියක් පන්ති මායිම් යොදා නැවත සකස් කළ හැක. නැවත සකස් කළ හැක. අපිට පුළුවන් මේකේ පන්ති මායිම් යොදන්න අපිට ඇති මේ එකක් මේ පන්ති කාන්තරේ මේ තියෙන්නේ ඊළඟට පන්ති මායිම් අපි යොදන්න ඊළඟට පන්ති මේ තියෙන එකම ගන්න ප්‍රහාර තමයි ඉස්තරසිදාමය තිය තිස්නාමය විදිය මතක මෙතැදි වෙන්න ඕන මේලෙන්නගේ අහර වෙනස එකයිනෙකු දෙ එතකොට එකෙන් භාගයක් ගන්න එකෙන් භාගයක් කියලා කියන්නේ දශම පහකුයි දශම පහක් වටගෙන මේ ඉහළ සීමාවට එකක් එකව උගල දශම පහ ගන්න එකව උගල 19 දශම 5 29 දශම 5 39 දශම 5 මේ පැත්තෙන් දශම පහ අඩු කරනවා 11 දශම 5 ගියාම 10 දශම 5 මෙතන 19 දශම 5 29 දශම 5 දැන් බලන්න එහෙම වුණාම මේ වැඩේ හරියට මේ ඉවර වෙන එකෙන් මෙතන පටන් ගන්න. ඒ කියන්නේ අපි කියන මායිම් තියෙන පන්ති මායිම් තියෙන. හරි ඔන්න තමයි දැන්. ඔබ හදා ගන්න ඕනේ තව ටික ඉන්නේ. හරි. ඔක ලියා ගන්න මම යදා සකස් කරලා ඒක නිර්ලිවන්න. යන්ති අනුමාත්‍රභාව ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛය
එතකොට ජාල රේඛයක් කියලා කියන්නේ ඇත්තටම තීර ප්‍රස්ථාර විශේෂය. වෙනසකට තියෙන්නේ මේ තීර ප්‍රස්ථාරේ දැන් ස්තම්භ. ස්තම්භ කියලා කියන්නේ මෙහෙම අල්ලනකොට මේ ඍජුකෝණාංශ තියෙනවා. මේ ඍජුකෝණාංශ අතර ඉඩක් තියන්නේ නැහැ. එකට එක හේතු වෙලා තමයි ඇති. හරිද? ඒක තමයි විශේෂය. අනිත් එක මෙයාගේ වර්ගඵලයේ සංඛ්‍යාතයට සමානුපාතික වෙනවා. දීලා තියෙන අගය තියෙනවනේ. ඒ අගයට සමානුපාතික වෙනවා කියලා කියන්නේ ඒක ලබා ගන්න පුළුවන් මේකෙන් නේ. ඒක මොකක් හරි එකකින් වැඩි වෙලා හරි ඒක ගැලපෙන්න හරි තමයි මේක ඇඳලා තියෙන්නේ. ඒක තේරෙන්නේ සංඛ්‍යාතයට සමානුපාතික වෙන්න තමයි ඉන්නේ ස්තම්භන්. එතකොට මේක අදිනකොට අපි විශේෂයෙන්ම බලන්න ඕනේ දෙයක් තියෙනවා අපි පන්ති ප්‍රාන්තරවල තරම සමානද නැද්ද කියලා. තරම කියලා කියන්නේ වෙනස. ඒ දෙන්න අතර වෙනස සමාන නම් ඇත්තටම සාමාන්‍ය තීර ප්‍රස්ථාර. වෙනස අසමාන නම් චුට්ටක් වෙනස් වෙනවා වැඩි. මේ අපි මේ දෙකට බලලා කොහොමද කියලා බලමු අලින්නේ. දෙකක් ඇත්ත නම් තේරෙනවා. දෙයක් හරි. අපි ලියමු මොන පොඩි වාක්‍යයක්. සංඛ්‍යාතයට මේ කියන්නේ සංඛ්‍යාතයට සමානුපාතික වෙන පරිදි සංඛ්‍යාතයට සමානුපාතික වෙන පරිදි අඳිනු ලබන තීර ප්‍රස්ථාර විශේෂයකි. අඳිනු ලබන තීර ප්‍රස්ථාර විශේෂයකි. එතකොට මේ වැඩේ අර ඍජු කෝණාශ්‍රයම නැත්නම් අපි මේකට කියන ස්තම්භ. ස්තම්භ අතර ඉඩක් නැහැ. හරි ඉඩක් වෙන්න බෑනේ. මෙහි ස්තම්භ අතර ස්තම්භ කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රය. මෙහි ස්තම්භ අතර ඉඩක් නොපවති. සම්බන්ධව ඉඩක් නොපවති. ඒක ඔකේ සමාන නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් යටතේ පළවෙනි යන මාතෘකාවෙම පන්ති තරම සමාන වූ සංඛ්‍යාත ව්‍යාප්තිය ජාල රේඛිතය පන්තිතරම සමාන වූ සංඛ්‍යාත ව්‍යාප්තියක ජාල රේඛිතය උදාහරණයක් ගමු. උදාහරණ ප්‍රතිමාවන්තරයේ සංඛ්‍යාතය ලබනවා. මනුදේ 10 20 40 50 60 හරි 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 ඉන්නම්නේ ඉහත දැක්වසහා ජාල රේඛයක්
එතකොට පුතේ මේකේ මේ ජාලරේක අඳිනකොට මේ සංඛ්‍යාතය තියෙන පෝලිම මේ පැත්තට ගන්නවා. ඒත් පන්ති ප්‍රාන්තරේ තමයි මෙහෙට යන්නේ. එතන මොන හරි කියන එක අපි මෙතන ලියන්න ඕනේ පුතේ. එතකොට මේක ලියනකොට මෙහෙම තිබ්බට අපි මේකේ වෙනස බලන්න ඕනේ. මේකේ වෙනස 10යි නේ. දැන් මේකේ වෙනස 10යි නේ. පණයෙන් අත ගිය 10යි. හැටේ 50 කියන 10යි වෙනස 10යි කියලා අපි මේ පැත්ත ලකුණු කරනවා පුතේ 10 20 30 40. ඒ ලේසි නෙවෙයි. මෙතන වෙනස 15 නම් 15 15 ලකුණු කරානම් හරි. හදාගන්න ලේසි හරි. මේ 10යි 20යි 30යි 40යි 50යි 60යි. 10 20 30 40 50 60 මේ පැත්ත පන්ති ප්‍රාන්තය. මේ පැත්ත සංඛ්‍යාතය. සංඛ්‍යාතේ නම් මේ පැත්තේ වැඩිම තියෙන්නේ 7නේ. එහෙනම් 7ක් වෙන ලකුණු දුන්නු. 1 2 3 4 5 6 7. වැඩිපුර ඒවා අවශ්‍ය නැහැ පුතේ මේ. දැන් ඔයාලට හොඳට ඔයාලගේ අත්දැකීම් බැලුවොත් පේනවා ඇති. මේවැ මේ දෙපැත්තේ ඊතල දාලා නැහැ. දැන් මයි කියලා වැරදි නැහැ. දාලා නැහැ. දාලා නැති වෙන හේතුව මේක ඊට එහා යන්නේ නැහැ නේද? ඔච්චරයි තියෙන්නේ. ප්‍රස්ථානක නම් අපි ඊතලේ දාන්න. ඒක තව ඉස්සරහට ඕන තරම් යන්න පුළුවන්. මේවැ දාන්න යන්නේ නැහැ. අවශ්‍ය නැති හින්දා දාන්න. දැන් අපිට පුළුවන් මේකේ ප්‍රස්ථාරය අඳින්න. 10යි 20යි අතර දෙකයි. අපි තීර ප්‍රස්ථාන. ඊළඟට 20යි 30යි අතර 4. ගෙම වෙන කිලා. යනක 7යි. ස්තම්භයකට එක ගෑවිලා ඇදෙන්න. යනක 5යි. ලං බතුනා. සම්බෙච්ච. නජාලනි. අන සමාන වුණත් එහෙම ලේසි හදින්න පුළුවන්. අසමාන වුණත් වැඩේ කොට වෙනස. අපි එතකොට බලමු. ඉස්සලව ගන්නෙමු. මේ වැඩි අර සාමාන්‍ය ප්‍රස්ථාරයක් අඳිනවා වගේ සමාන පරතරවලු ගන්න. පොඩි දෙකින් දෙකෙන් ගන්න හරිනේ.
හරි. වැඩේ ඉවර කරලා ඊළඟ මාතෘකාලයාගම පන්තිතරම අසමාන වූ සංඛ්‍යාත ව්‍යාප්තියක චාලනයක. උදාහරණෙකින් පැහැදිලි කරමු. එතකොට බලමු මේ වගේ එක. අපි මේකේ ඉස්තල්ලා බලන්න ඕනේ මේවා අඳිනකොට කල්පනාවෙන් මේවැ තරම කීයද කියලා. තරම කියන වෙනස 60න් 50ක් අඩු කළාම 10යි, 65න් 60ක් අඩු කළාම 5යි, 70න් 65ක් ගියත් 5යි, 85න් 70ක් ගියාම 15යි නේ. මේ දෙන්නගේ වෙනස 5යි. එතකොට දැන් මේකේ උඩාම තරම, තරම වල දෙකෙන් මම දාලා තියෙනකද උඩාම තරම වෙන්නේ 5. එහෙනම් අපි බලන්න ඕනේ මේ උඩාම තරම වගේ අනිත් අය කොච්චර වෙනස් වෙද කියලා. හරිද? එතකොට මෙයා වගේ මෙයා දෙගුණයක් නේද? 10 වෙන්නේ 5 දෙකෙන් වැඩි කළාම. එතකොට අපි කරන්නේ මේ සංඛ්‍යාතේ තනිකර ඒ උසටම අරින්නේ නැහැ. මෙයා දෙගුණයක් ඉන්නා මෙයා දෙකෙන් බෙදනවා. يعني එකක් වැඩි වෙනකොට එකක් ඒ ගන්න අඩු කරනවා. හරිද? හතර දෙකෙන් බෙදුවාම වෙන දෙක තමයි මෙතන අඳි. මේ ටික හරි. මෙන්න මෙයා වෙනස්. උඩාම තරම් වගේ මෙයා කී ගුණයක්ද? 15 පහෙන් බෙදුවාම 3 ගුණයක් නේද? එහෙනම් 3 නම් එයා 3 ගුණයක් වෙනකොට මෙයාව නම් තුනේ බෙදලා ඉවර වෙලා උසකන පිටි කොනක්. නැත්තම් මේක වරදක් වෙනවා. හරි? අපි බලමු වරද මොකක්ද කියලා මේ ඇන්දන් පස්සේ. එතකොට මේ තියෙන ඇත්තටම මේ වේලියක් අවශ්‍ය නැහැ විභාගෙදී. පිටි කොනාෂ්ටවල උස. පළවෙනි කොටසට මේ වෙන්නේ. එතන ඒ කියනකොට මේක තියන්න දෙයක් නැහැ. මෙතනම පැන්සලින් කපල ඉවර දාගන්න පුළුවන් නේද? කීයද කියන්නේ? එනම් අපි ඉස්සල්ලාම ඔය වගු හදනකද මේක අඳින්න යන්න එපා. වගු හදන ඉස්සෙල් මේක වෙනසක් මෙහෙම තියෙනවා.
ඔතේ මේක අපි ලකුණු කරනකොට එහෙම කරන්නේ. මේ පැත්තටයි ඉතින් වැඩිම තියෙන්නේ පහනි. මේ ගැටලුවක් මේ පන්ති වල කියන්නේ මම වෙන පාඩකින් දාලා තියෙන ඔයත් එහෙම දාගන්න. ඊළඟට මේව උඩාම පන්තියේ තරම පහයි. උඩාම එක පහයි. එහෙනම් අපි මේ අක්ෂයේ පහෙන් පහ තමයි ලකුණු කරන්නේ. පහෙන් පහ තමයි ලකුණු කරන්න ඕනේ. එතකොට පටන් ගන්න 50 පටන් ගත්තාම ඇති 50 55 60 65 70 75 80 85 90. තව පොඩි වෙනසක් එනවා පුතේ මෙතන. දැන් මේකේ කොටු දෙකෙන් දෙක ලකුණු කළා නම් මේ කොටු දෙක කි 5යි. මෙතන කොටු දෙකක් නේ තියෙන්නේ. එතකොට ඒ කොටු දෙකෙන් 50යි. එහෙම වෙන්න බෑනේ. මේ මුල ටික අපි අරන් නැහැ ඇත්තට 5 10 15 20 ඒක වැඩන්නේ නැතිින් දරන්නේ නැත්තේ. ඒ ටික ගත්තේ නැහැ කියලා කියන්නේ ඒ අක්ෂයේ කොටකලා කියලා කියන්නේ. අපි දාන සංකේතය මේ. හරිද? ඔන්න ඔබ ගන්න දාන්නේ. කොහොමද කමෙන්ට් කරන්න? ආවා මෙහෙම මෙහෙම කරලා මොකද ප්‍රතිරෝධයක් දානවා වගේ දාන. හරි කමන්නේ. සාමාන්‍ය කොහොමද ගත්තම තමයි දා. ඒ කියන්නේ මුල ටික ගත්තේ නැහැ. මම මේ ගාන පැහැදිලි කරන්නේ නැති මේ දෙකම ඔයාලට පැහැදිලි කරගන්නයි ඔය ඔබ ලිව්වේ. දැන් හරි. දැන් අපි අඳිනවා. මේකත් එක බලලා නේද? 50 60 අතර දෙකයි. ඒක 50 60. ඒක 50 ඉඳලා 60 වෙනවා. මෙච්චරක් තියෙනවා. දෙක. ඊළඟට 60 ඉඳන් 65ට 3යි. ඊළඟ පහර. ඊළඟ එක ඔන්න 70 ඉඳලා 85ටම යනවා. තුනක් යන්න ඕනේ. 70 ඉඳලා 85. ඒක මේ පළවෙනිට ඇදෙනවා. අන්තිම එක එකයි. අය අපි මේක කිව්වා මතක ඇති පළවෙනි වාක්‍යෙම සංඛ්‍යාතයට සමානුපාතික වෙන පරිදි තමයි මේක තියෙන්නේ.
මේක මේ හරියගේ මේක තියෙන මොකද අපි ගත්තොත් ඉතාල වෙන් කරන්න එපා. මේවා සමාන ස්තම්භ වලට වෙන්කොළු කොහොම දැන් මේ මේක දෙකක් කියලා හිතාගත්තම මේ උස දෙකයි මේ උසත් දෙකයි 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 හතරක් වෙනවනේ මෙතන. දැන් 50යි 60යි අතර හතර තමයි කියන්න ඕනේ. ඒකේ නෝදාන දැන් මේක අපි මෙහෙම ඇන්දොත් මේක 3යි මේක 3යි මේක 3යි 3යි 6යි 9ක් තියෙනවා උතන ඔය සීමාවේ. එතකොට 70යි 85යි අතර 9 තමයි තියෙන්නේ. ඉතින් අපි මේක ඇත්තටම 9ක් උසට ඇන්දොත් වෙන්නේ 9 3ක් 27ක්. එතකොට වර්ගිනු. හරිද? ඒකයි අපි ස්තම්භවල වර්ගඵලය සංඛ්‍යාතයට සමානුපාතික වෙන්න ඕනේ කියන එක තමයි ඔය විදිහට අඳින්. හරිද? හරිද? ඊළඟට අපි එනවා මම ගැන පැහැදිලි වෙනවා ඊට වඩා එකක් කරන්න ඕන වෙන එකක් නැහැ නේද? අපි එකක් ඔයාලා පොතේ තියෙනවා පහළවයි එක අභ්‍යාසෙදී ගණන් තියෙනවා හයක් ඔය ඔක්කොම හදන්න ඕනේ එක ගණන් හදන්න එකක් අර වෙනස් එකක් විතරක් තෝරන්න මම 15යි එකේ දෙවෙනි ගණන් පහළවයි එකේ දෙවෙනි ගණන් විතරක් හදන්න බල දෙවෙනි ගානේ වෙනසක් තියෙනවානේ. අර ඉවර වෙන එකෙන් පටන් ගන්නෑ පන්ති ප්‍රාන්තරේ. ඒ නිසා අපි ඒක හදාගෙන ඉන්න ඕනේ. ඒකයි මම ඒක තේරුවේ ගන්න. එතකොට අපි මායිම් සහිත පන්ති ප්‍රාන්තරේ අලුතෙන් එකක් හදන්න වෙනවා. ඒ පන්ති ප්‍රාන්තරයේ නැත්නම් මෙතනට ගැලපෙන්න දිනවා නම් නිකුත් කරන ලද පොත් ගණන්
ඊළඟ පොරනේ පන්ති වාරින් දාගන්න. ඊළඟට සංඛ්‍යාතය දාගන්න. දින ගන්න නැත්ත සංඛ්‍යා. ඊළඟට සංඛ්‍යාතය දාන්න. ඊළඟට දශම භාග පළවෙනි වෙන එක හොරන මේ පැත් ඉහළ සීමාවට එක හොරන 29.5 24.5 29.5 44.5 49.5 54.5. ඊළඟට මේ පැත්තෙන් දශම පහ අඩු කරමු. 24.5 29.5 24.5 29.5 44.5 49.5. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඉතින් ඔක දාලා මේකේ හරිද කියලා මේ පන්ති ප්‍රාන්තර වල තරම් හැබැයි තියෙන වෙනස හරියනවා. හරි නේද? ඔහුගේ වෙනස වෙනස් වෙලා නැහැ. එහෙනම් කරදරයක් නැතුව අපිට මේක අඳින්න පුළුවන්කම තියෙනවා. පටන් ගන්න 24.5 පටන් අක්ෂය කොට කරලා 24.5 පටන් ගන්න. මේ පැත්තේ යමු 5 10 15 20වත් යන්නේ නැත්නම් මේ සුදුසු විදිය කියන්නේ ගැටුවන්න ලොකුමගේ 20 යනකම් යන්න ඕනේ. 2 4 6 8 හරි ගමන් නැහැ. නැත්නම් 5 10 15 20 හරි ගමන් නැහැ ඕනේ. දෙක හතර කියන කොටු 10ක් හතර හතර කියන එක ගැටුවන්න
හත මක් කරන ගියාම කරදරයි දෙක හතර ගියානම් මක් කර ගන්න ඔව් බෙදර මක් කර එහෙම යන්නේ පොඩියට මේකෙදී 24.5 කියලා සාක්ෂි කොට කරලා 24.5 ගන්න එක හොඳට අදින් ලේසි නැත්නම් හරදර හතලිස් හතරයි දශම පහ 49.5 54.5 මේ පැතර බෙදන්නේ පොත් ගන්න පැති දින ගන්න දෙන්නේ
मुझे आप बात तो कर याद हो गया अंदर आप शाम की आवाज बहुराष्ट्रीय बहुवर्षीय बहुवर्षीय वर्गफल सामन बहुवर्षीय बहुवर्षीय संख्या बहुवर्षीय තමයි දේසිම විදිය තමයි ජාල රේඛය ඇතුළ නැන්නේ. අර ජාලිත් එක තමයි පන්තිකාන්තර වල මධ්‍යාගයේ අරගෙන අඳින්න පුළුවන්. ඒව නම් ගොඩාක් වෙලා විභාගෙට ඇවිල්ලා නැහැ පුතේ. ජාල රේඛය ඇතුළ නැන්නේ තමයි ඇවිල්ලා දෙන්නේ. ඒක ගොඩක් ලේසි. එහෙනම් අපි පොඩි වාක්‍ය කියලෙමු මෙහෙම. මෙයන් දෙවෙනිම සංඛ්‍යාත බහුවස්සය කියන විවර කියන ජාල රේඛයේ වර්ගඵලයටම සමාන වෙන ජාල රේඛයේ වර්ගඵලයටම සමාන වෙන බහුවස්ත්‍රයකි. පන්තිකාන්තරවල මධ්‍යගය ගැනීමෙන් හෝ පන්තිකාන්තවල මධ්‍යාරී ගැනීම හෝ ජාල රේඛයේ ඇඳීමෙන් ජාල රේඛයේ ඇඳීමෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳිය හැකිය. සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳිය හැකිය. ఉదాహరణ సమానంగా පළවෙනි කොටස වාලනේ කියන්නේ
ايه ගාල වේක අඳිනකොට දැන් මේක පහෙන් පහට කියන්නේ තරම සමානයි වැඩිපුර කන්ත ප්‍රාන්තරය දෙපැත්තෙන් තියාගෙන අඳින්නේ පහෙන් පහට යන්නේ 50 55ට කලින් ඒ කියන්නේ 45 50ද ඒ කියන්නේ 45 ඉඳන් දිගට අපි 45 50 55 කියලා දිගට 75 නවත්තන්නේ නැතිව තවත් එකක් මෙහාට එනවා 80 දෙපැත්තෙන් පන්ති ප්‍රාන්තර දෙකක් අපි වැඩිපුර තියෙනවා يلا في يعني مو بقى يعني كنت شغله ده هو مو بنام فاهم بقى انا ده تمام أنا
හරි. ඊළඟට අපි කරන්න විදිය ඔබට ඇඳලා මේ හැම ස්තම්භයකම මැද ගන්න. මම ධර්ම සමානයි. හැම එකකම මැද ගන්න. ඊළඟට මේ වැඩිපුර ලකුණු කරපු පංචකාන්තර දෙකේ මැදම ගන්න ඕනේ. අනිවාර්යෙන් මේ දෙකේ මැද ගන්න ඕනේ. මොකද මේක අඳිනවට ලකුණු තුනයි අපිට හම්බ වෙන්නේ. ලකුණු තුනෙන් දෙකක්ම දෙන්නේ මේ දෙකත් යාගෙන දෙක. ඒ ගොඩක් අය මේක වරද්දන. අලුතෙන් පංචකාන්ත දෙකක් දෙපැත්ත ලකුණු කරලා ඒ දෙන්නගේ මැද ගන්නයි ඕනේ. හරි? එතකොට අදින මූල කියලා තියෙන මේ ලක්ෂයෙන් ලක්ෂ දෙයක්. ඊළඟට මේ පැත්තින් යහ කරා නොකලා රශ්මියක් නැහැ මොකද මේ ආශය තියෙන හින්දා. එතකොට මෙයා තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ කැපෙන වර්ග එළියට කැපිලා යන වර්ග බලය මෙතනට සමානද? මේ කැපිලා යන එක මෙතනට එනවා. මෙයා මෙතනද? ඒ කියන්නේ මේ වර්ග බලයක් කැපිලා ගියාට ඒක මෙතනට එනවා. ඒ කියන්නේ මෙයාගේ වර්ග බල දෙක සමානයි. ජාල වේගයේ වර්ග බලයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයේ වර්ග බලය සමානයි. හරි. දැන් අපි බලමු ධර්ම අසමාන එකක් ආවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් උදාහරණ. ජලවේගය පානක ගොඩ දෙන්න අනිවාර්යයෙන්ම ඒකට අඳින්න බලන්නේ ඉස්සෙල්ලාම පන්ති වල මේක ගන්න
කියන්නේ සංඛ්‍යාත බහු වශයෙන් පන්ති වල ධර්ම වෙනස් ඒක බලන්න ඕනේ. මේ පාඩමේදී තවත් අමතර දවසකින් ඉවර කරන දාන තියෙන පන්ති ඒ කියන්නේ එක එක තැන්වල තියෙන්නේ. තව එක දවසක් විතර දින ඉස්සෙල්ලාම ජාල රේකෙ දෙපැත්තෙන් පස්සු ප්‍රාන්තර දෙකක් තියාගෙන හිටින්න. ඔව් ඊට ඉස්සෙල්ලා මේකේ තරම් බලන්න. නැත්නම් වෙනස් වෙනවා මෙතන. මේ දෙන්නගේ අතර වෙනස 20. මේ දෙන්නගේ වෙනස 10. ඒකත් 10 يعني. මෙයා හතනේ. ඊළඟට අපි බලන්න ඕනේ නේද? උදාහරණ ගන්න වගේ ඊ ගුණයක් වෙනවා. තේරියමන් දාන්නම්. ඒක අවශ්‍ය තේරිය නෙමෙයි. දැන් උදාහරණෙනි. ඉති කොණාශ්වල උස. එතකොට දෙන්නේ නේද? උදාහරණ ධර්ම වගේ ත්‍රිගුණයක් නේද? එහෙනම් අපි කරන්න ඕනේ මේ තියෙන සංඛ්‍යාතය දෙකෙන් බෙදලා අරගන්න. මේක හරි. එහෙනම් මෙයා හතර ගුණයක්. හතර ගුණයක් කියන්නේ මෙතන තියෙන එක හතරෙන් බෙදලා ඉවර වෙලා ගන්න. වෙනස් කරන එක තමයි රතු පාටින් ලියුවේ. අනිත් එක එහෙම කිව්වා. දැන් කුඩාම තරම 10 නේද? එහෙනම් මේ පැත්තේ අක්ෂේ ලකුණු වෙනවා 10 10. 10 20 30 40 යන්න ඕනේ. එතන පටන් ගන්න ඕනේ 60 නෙමෙයි. දැන් 60 වඩා එකක් ඉස්සර. ඒ කියන්නේ 50. 50 60 70 වල ගිහිල්ලා 140 නෙමෙයි 150ට යනකම් යනවා. දෙපැත්තේ වැඩි කුල ප්‍රතිභාන්තර දෙකක් තියෙනවා. මෙහෙම පටන් ගත්තා හරි අක්ෂේ පොඩි කරලා පණේ බලන්න. වැඩිම හතෙන්
تحمل لي أعطني هو عمشي نتنين بقى لهم نتاي أصوية كفت تمام تاني كبحر ويا من ويا ترفع يعني كحر يا يا ඔම ස්තම්භ සමානයකට වෙන් කරනවා පරි වෙන් කරනවා වෙන් කරගෙන ඊමේ වැට ලකුණු කරනවා ඉතින් ඔහොම වෙන් කරගන්නකොට මෙතන අපි සලකන්නේ දෙකක් තියෙනවා මෙතන 1 2 3 4 උස සමානයව 4ක් තියෙනවා එහෙම සලකලා ඉවරලා අපිට පුළුවන් මේක ලකුණු කරලා ගන්න එතකොට මේකේ හැම එතකොට මේ ස්තම්භ දෙකක් කියලා හිතාගෙන දෙකේම මැද ලකුණු කරන්න. මේ වැටේ. එහෙනම් මේකේම මැද ලකුණු කරමු. එතකොට මේකේ හතරක් තියෙනවා. මේ හතරේම මැද ලකුණු කරමු. ඊට පස්සේ මේ දෙපැත්තේ තියෙන පන්ති ප්‍රාන්තර දිගෙත් මැද. ايه මේකෙන් බැලුවේ بس මේ යාකරන අනිවාර්යයි මේක මේක දිගේ යනවා මිස
මාතෘකාවලියන්න මාතෘකාන්තරවල මධ්‍යගය සලකමින් සංඛ්‍යාත වර්ෂය එතකොට මේකේ පද්‍යයගේ සරපින් අන්නොත් මේක බංගල පන්ති ප්‍රාන්තර වල තරණ සමානය තමයි ලේසියෙන් වදින්න බුණ නැත්තම් මේක හරි කරදරයි අදින්න ගියාම හරි එහෙනම් අපි එහෙම මේන්න මාතෘකාලිවද ප්‍රශ්නයක් අහන බල පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය සලකමින් සංඛ්‍යාත බහුවර්ෂය ඇඳීම. මේකෙදි වැඩිම ලේසි විදිය තමයි පන්ති ප්‍රාන්තරවල තරම සමාන නම් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරදරයි. එහෙම නම් හොඳම විදිය ජාල රේඛේ ඇඳලා යන්නේ. මාතෘකාව ලියන්න ඉස්සෙල්ලා. පන්ති ප්‍රාන්තරවල තරණ සමාන විට පන්ති ප්‍රාන්තරවල තරණ සමාන විට පමණ සමාන විට පමණ මෙම ක්‍රමය පහසුවෙන් යොදාගත හැකි මෙම ක්‍රමය පහසුවෙන් යොදාගත හැකි ධාර්ම ධාර්ම දෙන්නේ පහත දත්ත සඳහා පහත දත්ත සඳහා පන්ති ප්‍රාන්තරවල මධ්‍යගය සලකමින් අතර මධ්‍යගයේ සලකන්නේ සංඛ්‍යාත බහුවර්ෂය අඳිනවා සංඛ්‍යාත බහුවර්ෂය අලි ගානකේ පන්ති ප්‍රාන්තවල ලේසි කරනවා ඊළඟට මධ්‍යගයක් යමු අන්නාම ලකුණු වලින් යන්නේ ඊළඟට සංඛ්‍යා දැන් මේකේ දැන් මම එකපාරට කියන්න එපා මම ඉතින් පොඩි පිළිගුවක් දෙන්න කියලා ලියනවා මෙලිසින් ගන්න බලන්න ඕනේ මම ගන්නවා 20 25 මධ්‍යගයේ ලේසි වෙන 20 කියලා 20 30 දැන් 40 40 50 50 60 60 මෙතන දාගියන කීයද ලහකටෝ 5 8 8 4 2 දැන් මුදේ මේ මධ්‍යගය අපි දාන කියන්නේ මේකේ මධ්‍යගය 25 මේ දෙන්න ඉතලා දෙකෙන් බෙදුවත් හරි නැත්නම් මේ දෙන්නගේ වෙනස 10යි 10න් භාගේ 5යි එතන මුලින් කර 5 5 එකම 25 35 45 55 60 හරි
අමතර මේ ඔය ටික හරි. දැන් අපි කණ්ඩායමක විදිහට ගන්න ඕනේ මෙන්න මේ වැඩ. මධ්‍යමයේ 25 5 25 8 25 8 25 7 65 හැබැයි ඊට අමතරව අපා අපිට ඕන වෙනවා වැඩිපුර පත් ගාත්‍ර දෙකක් ඕනයි කියන්නේ මොකද? බිංදු වල යන්නේ. ඒකත් මෙතනම ලියාගන්න යන්නේ මම වෙන පාඩකින් කියන්නේ ඉඳ තිබ්බ. 20 30ට කලින් 10 20 කියලා එකක් මම ලියාගන්න. ඒකේ මධ්‍යාගයේ වෙන්නේ 15යි. ඒකේ සංඛ්‍යාතයක් නැහැ. සංඛ්‍යාතයක් නැහැ 20 එකක් නේද? ඊළඟට මේකේ 70 80 කියලා තව එකක් ලියාගන්නවා. ඒකේ මධ්‍යාගයේ නම් 75යි. ඒකේ සංඛ්‍යාතයක් නැහැ. හරිද? එතකොට මෙතන 15 බිංදුව මෙතන 75 බිංදුව. දැන් ওই ටික ලකුණු කරලා අනිත් යන්නේ. ඉස්සෙල්ලා ගුවන දවන්න ඕනේ. මම වෙන පාඩම ඉගෙන දෙක වෙන පාඩම කියන්නේ. මේකේ 15 25 යන්න ඕනේ මම මේ අක්ෂර කොට කරලා මෙතන 15 දාන්න ඕනේ දෙසි නැහැ සොයි පණ්ඩාංග ටික ලකුණු වලලා අපි යාවු.
නැමේ මේකෙන් වැදලා අකුරු කරට 15 වේ බිංදුව මේ කියන කණ්ඩායම 25 5 25 අත පතලිස් පහේ හතර පහේ හතර ඇට පහේ දෙක ඇට පහේ විදි විභාගෙදි පුතේ මේක පැටලෙනවා නම් කරන්න ඕනේ හදි මෙහෙම ඇවිල්ලා දින එකම එක සැරේ හදිසියවත් මෙහෙම ආවොත් කරන්න ඕනේ කරන්න දෙයක් නැත්තම් යාළුවෙක් අපි යාළුවෙක් කියන්නේ පුළුවන් මේක නිසි කරදරයක් නැතුව ඇඳලා අදිනවා පුතේ මේක පස්සේ යාළුවෙක් මතක එතකොට මැදිරාශ්‍රී ගියේ නැහැ මැදිරාශ්‍රී ටික සම්පූර්ණ කරගෙන බැරියයි ඊට පස්සේ නේද යාළ දෙය කියන්න මේ කියන්න යාළ දෙක නැතු සල්ලි වැඩි ඉවර නැත්නම් පටලෝ වෙන බරද ගන්න වඩා ඒක හොඳයි මේ පැත්තේ ඇඳලා වැඩන්නේ නිසා අපි ඕක ඇඳලා අද ඉවර කරන්න හැදීමද ඒක ඊට පස්සේ අලුත් කොටසක් තියෙන්නේ අපි ඒක ඊළඟ දවසක කතා කරමු නම් මේක ඇදලා ඉවර කරන ඉවර ඇදලා වෙන පුළුවන් දෙයක්. නම් ආයෙත්